Roxanne! ఆన్ సిరిపాది సిరిపాదరి ముళ్ళు లంకావమ పేను లంకావటమ సిరిపాది పేను మమ్మ ఇన్ని హోటన్ తన్ని మూదు మట్టమే ఇందలా అడి 7000కటత్ వడ ఉసిన్ ఓయ్ లంకావే మూదు కరే ఇందగన గంగ దిగే వెలసటన బలనాయ మతక తియాగన్న మం ఇన్ని ఓగలంట వడ అడి 7000కటత్ వడ ఉడి హోటన్ తన్ని కియన్నే లంకావే తిన స్వాభావిక వనోద్యాన ఇహల కందుకర వనోద్యాన అతరిన్ పలవెని వనోద్యాన ලංකාවේ ස්වභාවික වනෝද්‍යාන ජාතික වනෝද්‍යාන 16ක් පමණ තියෙනවා. ඒ 16න් ඉහළම අගයකින් යුතු ඉහළම උස් බිමක පිහිටි ජාතික වනෝද්‍යානය තමයි හෝටන් තැන්න. ඒතරක් නෙමෙයි. ඉහළ කඳුකර ජාතික වනෝද්‍යාන ස්වභාවික වනෝද්‍යාන ලෝකේ පුරා හඳුනාගෙන තියෙනවා 25ක්. ඒ 25ටත් අහුවලා තියෙනවා හෝටන් තැන්නේ ජාතික වනෝද්‍යානය. මම මේ හෝටන් තැන්නේ ජාතික වනෝද්‍යානයට ආවේ හෝටන් තැන්න ගැන පුරා ජීරුවක් කියන්නම නෙමෙයි. අපි ගඟ දිගේ යනවා. මහවැලි ගඟ දිගේ. महावेली गंगे मूल दिय कंदुर पीटा बिन्नी होटन तेन आने ए पिन बार दियत होयागन तमाई मम्मी अडी हद्दास कुस होटन तेन टने के होय मुईती इति उपकल्पना करनो एती मम्मी महावेली गंगे मूल दिय कंदुर होयान टे मैं होटन तेन टा आवे आई केला मैं यान्ने पे सिरी पादे एहमने आपे जनमते सठानने लाती मुनी महावैली खेलनी वाले वे खालू याना गंगा सामनोल खंड मुदुने सिटे पने नंगा इमत में जनक अवितीन इतिंग आपे महागम सेकरें ये रचना कलानी हरी अपूरुट अमर देवयन लयान नित्व गायना कल महावैली गीते सिरी पदलास सामनोल सिर से सिंब सिंब सिसिलास विंद सुंद से सिरी पदलास सामनोल सिर से इनिसा සිරිපාදයෙන් මහවැලි ගඟ ආරම්භ කරන බව තමයි මෙතෙක් අපේ ජනමතයේ තිබුණේ. නමුත් අද වෙන විට භූගෝල විද්‍යාඥයින් වඩාත් විද්‍යාත්මකව ඔප්පු කර දී තිබෙනවා මහවැලි ගඟේ තියෙන සියලුම අතු ගංගාවල් අතරින් දිගම සහ උසම තැනක පිහිටන්නේ ওই මහවැලි ගඟට එකතු වෙන කොත්මලේ ওই මුල් දිය කඳුර වෙච්ච අග්‍රා ওই උල්පත. ඒ පිහිටා ඇත්තේ මෙන්න මේ හෝටන් තැන්නේ. ඉතින් ජනමතයට වරදක් වෙන්නේ නැහැ. හෝටන් තැන්න තියෙන්නේ සමනොල දෙයියන්ගේ අඩවියෙන්මයි. ඒ නිසා महावेली गंगा आरंभ वे समय हांदुरंगे अडवियन कियन जनमते विनस्वाने अतिशीम सुंदर पारे होटन होटन तेने सुंदरत्व विंदगान आपुहाम चित्रशिल्पी इंट चित्र अंदीन मे मठ पेने हिताम सुंदर दर्शने समन दैय हांदुरंगे रमन खंद पेने दर्शने चित्र गण मंगित बालम कोई तरह सार्थक वीदे මේට විවිධ නම් වලින් ඒ ඒ කාල වල හඳුන්වා තිබෙනවා මහඑලිය කියා තමයි බොහෝ විට හඳුන්වා තිබෙන්නේ දෙවියන්ගේ කුසුම් උයන කියලා කියනවා මහ තැන්න කියා තිබෙනවා මහ වල තැන්න කියා තිබෙන බවත් සමහර විට සඳහන් වෙනවා දෙවියන්ගේ කුසුම් උයන කියා කියනවා කියලා කියන්නේ ඔය හරියි බොහෝ කතා බොහෝ පුරාවෘත්ත මේට සම්බන්ධයි මෙහි ප්‍රාග් ඓතිහාසික ඉතිහාසය වසර මිලියන දසදහසක් එහාට යන බව ඔය සිරන් දෙරණීගල මහත්තයාගේ කැණීම් වලින් මානව විද්‍යාත්මක ඔප්පු වී තිබෙනවා जनश्रुति कारण इपरि जनावास कुहे पिहिटियाद यहट इतम पेहदी जनश्रुति कारण यथकोट मिहितीन वेदगात्म जनश्रुति कारण तमय रावण राजरावण गे युद्धे राम रावण युद्धे पवतुने मिन्न मे होटन तेन्न के दनट हुन महाइली प्रदेश किल तीन मिंग मे पे तीन तुटपुलकांद ये तुटपुलकांद ये नम वेटी ये रावण गे दंडुमर यंत्र नवत्व ये तुटपुले किल तमय බොහෝ දෙහෙන් දින්නෙන්නේ සීතයලියක් තියෙන මේ අවසමයි ඒ නිසා මේ ජනශෘතික විශ්වාසය අනුව රාවණ රජුරු සීතාව ඉන්දියාවේ සිට පැහැරගෙන ඇවිල්ලා රඳවගෙන ඉඳලා රාම රජුරුවන් සමග යුද්ධ කරලා මේ හැම ජයග්‍රහණයක්ම හැම කටයුත්තක්ම සිද්ධ කළේ මේ ස්ථානයේ කියලා තමයි සඳහන් වෙන්නේ කොහොම නමුත් ඉතින් ඊට මෑත කාලීන ඊට පසු කාලීනව බොහෝ ඓතිහාසික සිද්ධීන් වලට මේ ස්ථානය සම්බන්ධ වෙනවා අවසානයේ 1836 දී ලංකාවේ එවකට රජකම් කරපු සර් රොබර්ට් ජේම්ස් හෝටන් කියන ආණ්ඩුකාරවරයාගේ නමින් මේ මහ එළිය හෝටන් තැන්න බවට පත් වුණා.
කතාවෙන් කතාවෙන් චිත්‍රය ඉවරයි. දැන් ඉතින් සාමාන්‍යයෙන් චිත්‍රයක් ඇඳපුවම චිත්‍ර ශිල්පියාගේ අස්තන ගහන්න උනනේ මේ කෙරවල හරි. ඒ නිසා අපි මෙන්න මෙතන චිත්‍ර ශිල්පියාගේ අස්තන ගහන්න. होटल तेरने टे सिरी पादे पेन तेरने सिटे तावटी का इधरी डाप हुआ म, वनजीवी कार याले हम वेनो, इतने इंदरा किलोमीटर हतरक पितर भीमा के दुष्कर मार्गे के ऐसे कन गया हम लोकांती हम वेनो, बहुत ही ना मैं होटल तेरने टे इन्हें लोकांती बालन, अपि महावली कंगे मूल दिए कंदूर होयन न टनम, अपि अन्न ओने ओय अग्राबोपत लोकांतीय बलन दखनु खंडु पावे में महा आश्चर्य मत ब्रह्मांतीय बलन अभी हमने आयुधिक ने किलोमीटर हतरक लोक අපි බොහෝ විට සලකන්නේ එක බොහොම පුදුමයක් ප්‍රහාන්තියක් විදිහටනේ. නමුත් පුදුමයක් පමණක් නෙවෙයි. මේ ඊට වඩා අධ්‍යාපනික කාරණාවක් අතින් වැඩගත් වෙනවා. දැන් මේ පැත්තෙන් පේන්නේ ඔය ගොම්මුල්ලි කන්ද කියන හරිය. ගොම්මුල්ලි කන්දත් අතරින් පේනවා හොඳ සුලං කපොල්ලක්. ඒ සුලං කපොල්ලට එහයින් පේන්නේ අපි ඔය බණ්ඩාරවල පැත්තට යනකොට හපුතලේ කන්ද නගින්න කලින් බෙරගල කියලා හරියක් හම්බෙන්නේ. ඒ බෙරගල හරිය. දැන් මේක අපිට මානව විද්‍යාත්මකව වැඩගත් වෙන්නේ අපේ ජේෂ්ඨ දරණීගල විසින් ඔප්පු කරනු ලැබුවානේ. බලංගොඩ මානවයාගේ සංකල්පය මෙතන සිට වසර 8000කට පමණ එපිටින් බලංගොඩ මානවයා ජීවත් වෙච්ච බවට ගල් ගුහා ආශ්‍රිතව දැන් සිරන්දරණීගල මහත්මයා ඊට පසු නැවත විපරමක් කොට මේ හෝටන් තැන්නෙන් සොයාගත්ත ඊට පෙර යුගයක ඒ කියන්නේ මධ්‍ය ශිලා යුගයේ ඔය කියන්නේ මෙතන සිට වසර 13000කට පමණ පෙර ක්‍රිස්තු පූර්ව 11000 දී පමණ මධ්‍ය ශිලා යුගයට අයත් දඩේම් කරන මානවයා මේ හෝටන් තැන්නේ ජීවත් වෙච්ච බවට ඒ දඩයක් කරුවාගේ ආයුධාම්පන්න ආදී සොයාගෙන සිරන්දරණීගල මහත්මයා සොයාගනු ලැබුවා. ඒ හේතුවෙන් අපට ඔප්පු වෙනවා තවත් වැදගත් කාරණාවක්. මුල් කාලයේ මේ හෝටන් තැන්න මීට වඩා වෙනස් දේශගුණික ලක්ෂණයකින් තියෙන්නට ඇති. එසේ තිබී පසුව දේශගුණික විපර්යාසයක් සිදු වුණාට පස්සේ ඔය කියන මධ්‍ය ශිලා යුගයේ මානවයා ක්‍රමක්‍රමයෙන් මේ කන්ද පල්ලෙහැට බහින්න ඇති. ඔහු බැස්සේ මෙන්න මේ බලංගොඩ සානුවට ඊට පස්සේ 8000 දී ජේෂ්ඨ දරණීගලයන් විසින් බලංගොඩ මානවයා ලෙස හොයාගන්නේ මෙන්න මේ සානුවේදී. ඒ නිසා මේ සානුවත් මේ මොහොර බෑවුමත් මේ හෝටන් තැන්නත් මේ පිහිටීම අනුව අපිට මානව විද්‍යාත්මක කාරණාවක් ඔප් වෙනවා. දැන් හිමින්සරේ පරිස්සමට මෙහාට ආවොත් මේ බෑවුමේ තරම බලා ගන්න පුළුවන්. බොහොම පරිස්සමෙන්. පෙනවනේ හෝටන් තන්නේ කාලගුණික තත්වයේ ක්ෂණිකව වෙනස් වෙනවා. දැන් මේ මහා මීදුමකින් මේ පරිසරයේ වැසී යන හිතයි යන්නේ. ඔය මධ්‍ය ශිලා යුගයේ ආසියාව තුල කරලන ලද පර්යේෂණ වලින් දඩයම් මානවයා කෘෂි මානවයෙකු බවට පරිවර්තනය වෙච්ච බවට සාධක හම්බලා තියෙනවා. ඔවුන් ධාන්‍ය වගා කළ බවට සාක්ෂි සාධක මේ පුරාවිද්‍යා කැණීම් වලින් ආසියාව පුරා පුරාවිද්‍යාවකින් සොයාගෙන තියෙනවා. අපි සිරන්දරණීගල මහත්තයා මේ හෝටන් තන්නේ කරන ලද පර්යේෂණ වලිනුත් මේ කාරණාවම ඔප්පු සිද්ධ වුණා. ඔහුට හෝටන් තැන්නේ තිබී පොසිල විශේෂයක් හමු වුණා මේ මධ්‍ය ශිලා යුගයට අයිති බාර්ලි වී වැනි ධාන්‍ය ඔවුන් වගා කළ බවට සාක්ෂි. අද නම් හෝටන් තැන්න වී වගාවට සුදුසු පරිසරික තත්ත්වයක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ඔය කියන දේශගුණික විපර්යාසයට පෙර මෙහි ජීවත් වූ මධ්‍ය ශිලා යුගයේ මානවයින් දඩේමට අමතරව වී වගාවත් කර තිබෙනවා. ඒ තමයි මානව විද්‍යාත්මක විග්‍රහය. මම කියවනේ භූගෝල විද්‍යාත්මක විග්‍රහයකුත් අපිට දැනගන්න පුළුවන් කියලා. ඒ මෙන්න මෙහෙමයි.
මම ඉඳගෙන ඉන්නේ ලංකාවේ දකුණු කඳු පව්වේ. මේක තමයි දිස්ත්‍රික් මායිම. මං ඉන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කේ. ඔය ඈතින් පේන්නේ නන් පෙරෙල් වයි වතුයා. ඒක තියෙන්නේ බලංගොඩ නිම්නේ රත්නපුර දිස්ත්‍රික්කේ. යම් විදිහකින් මෙතනින් පල්ලහැට වැටුනොත් එහෙම එන්ට්‍රි දාන්න වෙන්නේ නුවරඑළිය පොලිසියට. ඉන්ක්වයරි කරන්න වෙන්නේ බලංගොඩ පොලිසියට. එහෙම නොවේවා කිසිවෙකුටත් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මම අර කිව්ව භූගෝල විද්‍යාව පාඩම මේ මොහොර බෑවුම පිළිබඳවයි. ඒ කියන්නේ මේ දකුණු කඳු පව්ව. මේක අඩි වලින් ගත්තොතින් අඩි 2800 ගණනක් විතර උසයි. දැන් සිතියමක් තිබුණා නම් සිතියම් පොතක් තිබුණා නම් හරිය අපූර්වට මේක පෙන්වන්න තිබුණා. දැන් සිතියම් පොතක් නැහැ නේ මෙහෙම ගම්. ආ. මේ තමයි ලංකාවේ මධ්‍ය කඳු කරේ. මෙහෙමනේ හැඩේ. මේ තියෙන්නේ නකල්ස් කඳු. මේ තියෙන්නේ දුම්බර මිටියාවත. මෙන්න මේ නුවරඑළිය තියෙන්නේ මේ හරිය. එතකොට දැන් මේ මෙන්න මේ හරිය තමයි හෝටන් තැන්න තියෙන්නේ. මේ තියෙන්නේ දකුණු කඳු පව්ව. මේ මොහොර බෑවුම. මං ඉන්නේ මෙන්න මෙතන. දැන් ලංකාවේ මේ දකුණු කඳු පව්ව ගැන හොඳම උදාහරණ මේක. ඕම් හිටගත්තු තින් මම ඕනම තමයි දකුණු කඳු පව්වේ මං හිටගෙන ඉන්නේ. දැන් දැන් මෙතනින් එහාට මේ දකුණු කඳු පව්ව මහ ප්‍රපාතාකාර බෑවුමක්. මෙතනින් එහාට මුළු දකුණු ලකම පෙනෙනවා. දැන් ඔය ඈතින් පේන්නේ සමනල වැවහරි. ඉතින් එහාටත් පැහැදිලිව පෙනෙන දවසක නම් ඉතින් එහාටත් පේනවා උඩවලවේ ප්‍රදේශය. ඒ නිසා මේ දකුණු කඳු පව්වේ හිටගත්තාම මුළු මහත් දකුණු ලකම මුළු දකුණු පළාතම පෙනෙන තරම් මේක විශ්මයජනකයි. ඒ තමයි ඔය ලංකාවේ භූවිද්‍යාත්මක විග්‍රහයන් කරපු ඇඩම්ස් වාඩියා කේකළු රත්නම් ආදී භූවිද්‍යාඥයින් තමන්ගේ ඔප්පු කිරීම වලට උදාහරණ කොට ගන්න මෙන්න මේ දකුණු කඳු පව්ව. ලංකාවේ මධ්‍ය කඳු කරේ පිහිටීමේ ආකාරය. ඒ නිසා මේ හෝටන් තැන්නට එන අය මේ පුදුමයෙන් මේ මේන් විශ්මයජනක වෙනවත් එකම ලංකාවේ පිහිටීම මේ දකුණු කඳු පව්ව කියන්නේ මොකද්ද? එහි තියෙන පුදුමය මොකද්ද? මේ භූගෝල විද්‍යාත්මක දැනුමත් අර මං කලින් කියපු මානව විද්‍යාත්මක දැනුමත් ලබා ගත්තොත් මේ දුරකතර ගෙවාගෙන මෙතෙන්ට එන එකේ තේරුම තව තවත් වැඩි වෙයි. අපි ආවේ ඔය දකුණු කඳු පව්ව ගැන හොයන්න නෙමෙයි. ඒක අතුරු කතාවක්. අපි ප්‍රධාන කතාව තමයි මහවැලි ගඟේ මුල් දියත් හොයන එක. ඒ නිසා ඉක්මනින් යන්නට ඕනේ අපි මේ පැත්තට. හා සුන්දරත්වය අත්විඳින්න බෑ ලෙහෙසියෙන්. ඒකට හුඟක් දුෂ්කර ගමන් බිමන් යන්න තියෙනවා. හොටන් තැන්නේ කාලගුණේ හරි අපුරුයි. මොහොතකට කලින් හොඳට ඉර පායලා තිබුණා. ඒක පාටම කළු වලාකුලක් ඇවිත් දහරහණි පාත වැස්සක් ඇති වුණා. මම අර හොටන් තැන්නේ තියෙන අවානාකාර ගහක් කැට බොහොම අමාරුවෙන් හැංගිලා ඉඳලා නොතමි බේරුණා. දැන් යන්න හදන්නේ තවත් සුන්දර ස්ථානයක් බලන්න. ඇහෙනවනේ සද්ද. හොටන් තැන්නේ තියෙන ලස්සන දියැල්ල. ඒකට කියන්නේ බේකර් සැල්ල කියලා. මේ දල බෑවුම පරිස්සමෙන් බැහැගෙන බැහැගෙන ගියොත් මට පුළුවන් වේවි බේකර් සැල දකින්නට. යමු අපි. පේනවනේ වනවදළු අතරින් ගල් තලා මතින් සුදු පෙන වගුරුවමින් ස්වභාවික දියැලක් කඩා වැටෙන ලස්සන මේ තමයි බේකර් සැල. බේකර් සැල මේ සැමුවෙල් බේකර්ස් සුදු මහත්තයා. ඒ සුදු ජාතිකයා තමයි බොහෝ සොයා ගැනීම් කරනු ලැබුවේ මේ හොටන් තැන්න ගැන. එතුමන්ගේ නමෙන් තමයි බේකර් සැල නම් කරලා තියෙන්නේ. කොහොම නමුත් ඔය ෆයින් එක පැත්තෙන් එහෙම නැත්නම් ඔය වනජීවී කාර්යාලය පැත්තෙන් අපිට හමු වෙන කුඩා දිය කඳුර තමයි මෙලෙස දියල්ලක් නිර්මාණය කරන්නේ. මේ දියල්ල ගැන කරුණු කාරණා මෙතෙන් දැන් කියන එක ඇත්තට සාධාරණ නෑ. දියල්ලක පෞරුෂය දකින්නට නම් දියල්ලේ පතුලට යන්නට ඕනේ. ටිකක් අසීරුයි. නමුත් අපි යන්න ඕනේ බේකර් සැලේ පාමුලට.
බේකර් සැල්ල. ඔය සැමුවෙල් බේකර්ස්, විලියම් රොජර්ස්, ඩේවි, පිරේ, රොබර්ට් නොක්ස් ඒ වගේ සුදු මහත්තුරුන්ගේ වාර්තාවලින් තමයි අපිට මේ හෝටන් තැන්න ගැන ඉස්සර හමුවන්නේ. ඔය සැමුවෙල් බේකර්ස්, විලියම් රොජර්ස් වගේ සුදු මහත්තුරු බොහොම කෲර ලෙස මේ හෝටන් තැන්නේ වල්ලලි ඝාතනය කළ බව ඒ මහත්තුරුම ඒ මහත්තුරුන්ගේ පොත්වල බොහොම වීර ක්‍රියාවලිය සඳහන් කරලා තියෙනවා. මේ හෝටන් තැන්නේ ඒ කාලේ මොන තරම් වල්ලලි තොගයක් පරිසරන්ට ඇද්ද. අද ඒක වල්ලලි එකත් හොයාගන්නේ නැහැ. කොහොම නමුත් ඔය කියන බේකර්ස් මහත්තයාගේ නමින් තමයි මේ බේකර්ස් ඇල නම් කරලා තියෙන්නේ. ඒ මහත්තයා වෙනද මේක හොයාගන්න ඇත්ති. වල්ලලි ඝාතනය කරන ගම කොහොම නමුත් කමන්නේ බේකර්ස් ඇල නම් හරිම ලස්සනයි. තව ටිකක් ලං වෙලා නරඹමු. කවුරුන වෙලිහුල්ලේ මුල් දියක් ගන්න. දැන් මේ සුන්දර පරිසරයට ආපුවම අපිට නොඑක් සිතුවිලි පහළ වෙනවා. මට නම් පහළ වෙන්නේ මෙහෙම සිතුවිල්ල. අපි මේ වගේ සුන්දර වනෝද්‍යාන, ජාතික වනෝද්‍යාන මොන තරම් ආරක්ෂා කරගත යුතු වෙනවද? අපි ඒවා ආරක්ෂා කරන්න අද වෙනකොට කෙටුම්පත් සකස් කරලා තියෙනවා. නමුත් ඒවා අපි පිළිපදිනවා. ඔය මේ හොටන් තැනගෙන අපිට වාර්තා හැමෙන මම අර කලිනුත් කියපු බේකර්ස් ලා, රොජර්ස් ලා, පිරේ ලා, ඩේවි ලා ගේ වාර්තා වලින් හරි අපූර්ව කාරණාවක් වෙනවා. රොජස් මහත්තයා තමයි වල්ලලින් 1500ක් වමන විශාල ප්‍රමාණයක් ඝාතනය කළා කියලා එතුමන් සංහන් කරන්නේ. එතුමන් මිය යන්නේ මේ හොටන් තැනට අදාළ ප්‍රදේශයකමයි ඔය මේ කුළු හරකෙකුගේ කාරණාවක්. එතුමන්ගේ සොහොන් ගැබ මේ වන විටත් තියෙනවා නුවරඑළියේ. කතාවක් තියෙනවා ඒ සොහොනට අවුරුදු පතා අකුණු ගහනවා කියලා. කොහෙල බලපුවම මේකේ තරම්ම සත්‍යයක් නැහැ. නමුත් එහෙම කතන්දරයක් හැදෙන්නට හේතු හිතා ගන්න පුළුවන්. ඔය අපේ දෙවන රාජසිංහ රජුරන්ගේ කාලේ හිරකාරයෙක් වෙලා මේ රටේ හිටින 1600 ගණන් වල රොබර්ට් නොක්ස් මහත්තයා ඒ නොක්ස්ගේ වාර්තා වලින් හරි අපූරු කාරණාවක් ඔප්පු වෙනවා. ඒ තමයි දෙවන රාජසිංහ රජුරුවන් ඉහළ කඳුකර වනාන්තර වල සතුන් දඩේම තහනම් කළාද. ඒවා ආරක්ෂා කරන්න වනාරක්ෂිත නිලධාරින්පත් කළාද. ඒ නිසා ඒවා ආරක්ෂා වෙන්නට ඇති. අදත් නිලධාරිනුත් ඉන්නවා. නීති රීතිත් තියෙනවා. නමුත් වෙනස මේකයි. එදා දෙවන රාජසිංහ රජුරන්ගේ කාලේ ඒ නීතිය කඩ කළා නම් කලින්ම උල තියලා මරනවා. අද එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ නීති රීති අද කවුරුත් පිළිගන්නේ නැහැ. හොඳ පාඩම. දැන් මුළු භූමි ප්‍රමාණය අක්කර 7500ක් පමණ වෙනවා. ඉතින් අක්කර 7500ක ඇවිදින්නට බැහැනේ එසේ මෙසේ කාලෙකින්. කොහොම නමුත් අපේ මූලික අරමුණ වන්නේ මහවැලි ගඟේ මුල් දිය කඳුළු සොයා යාමයි. ඒ නිසා දැන් පේනවනේ රෑබෝ වුණා. රෑබෝ විලා අපිට මේ දිය උල්පත හොයාගෙන යන්න අමාරුයි. එහෙනම් මම තීරණය කළා අද රාත්‍රිය මේ සීතල රාත්‍රිය හෝටන් තැන්නේ ගත කරන්න. අවසරයක් ගන්න පුළුවන් වෙනවා මේ එහා පැත්තේ. ඔය තියන්නේ චිමිනියල් මේ චිමිනියල්ලට එහායින් කැම්ප් සයිට් එකක් තියෙනවා. මම ගෙනාපු පොඩි කූඩාරමක්ත් තියෙනවා. ඒ නිසා නීති රීති දහසකට වැඩි වෙලා කොහොම අමාරුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර අරගෙන මට පුළුවන්කම ලැබෙනවා ගඟ දිගේ වැඩසටහන වෙනුවෙන් අද හෝටන් තැන්නේ රාත්‍රියක් ගත කරන්න. අද මේ සීතල රැය හෝටන් තැන්නේ මේ කැම්ප් සයිට් එකේ මේ චිමිනියල්ලේ සද්ද විඳිමින් ගත කරලා හෙට උදේ රැයින් මං යනවා අග්‍රාබෝපත් කඳු ඇති පැත්තට හොයා ගන්නට මහවැලි ගඟේ මුල් දිය කඳු. මං යනවා මගේ කැම්ප් එක.
mahaliye bini binduwa senawang potmale Yeah.